දෙසැම්බර් ජනවාරිම ගතින්න ගැහවා මේ අනික වල එනකොට දැක්කනේ ඉස්සරහම අපිට හම්බුණා මේ කඳුළු පිටි වැව කියලා ඔය වැව සාමාන්‍ය මෙහි ඔය තියෙන මේ ඉන්දීසි ශාක කියන්නේ ජපන් ජබර මේ ඊට පස්සේ ඔය එක එක ශාක වලින් වැහිලා තිබ්බේ අද වෙනකොට ඒවා එක එක ආයතනත් එක්ක සම්බන්ධකම් අරන් දාලා තියෙනවා ඊට පස්සේ මෙතන වව ඇබ හම්බ වෙනවා මෙතන යුද්ධගනා පිටිය එක්කම හම්බුණා ඒක රස්සල වතුර වල ඒක ඇබය ඇබයක් කියන්නේ මෙහි විශේෂත්වයක් තියෙන ඇබ කියන්නේ ඇබේ වතුර එන්න තැනක් නැහැ. මේ වැහි වතුර තමයි එන්නේ. يعني මේ පාකේ කඩවල වහිනකොට වැහි වතුර එතන එකතු වෙනවා. එතන එකතු වෙලා කාලයක් තියෙනවා. සාමාන්‍ය වස්තුමේ වතුර හිඳෙන්නේ නැහැ. 160ක් විතර වගේ වතුර දෙනවා වියලි කාලේ. මෙහි ඉන්න සත්තුන්ට වතුර තියෙනවා. කන්න හොඳට තියෙනවා. ඉතින් ඒකත් එක්ක සාමාන්‍ය ස්වයං පෝෂිත මට්ටමක් තියෙනවා සත්තුන්ගේ. අලෙ වුණත් අනෙක් ප්‍රදේශ වලට වඩා ලොකු යලි. මේ ඉන්නේ විල් ඇලි කියන විශේෂයේ ඉන්නේ අර සෙන්දා කරුණිතාන මහත්මයා කියලා තියෙන විල් ඇලි ඉන්නේ කියලා ස්පීෂස් එක. එයාලා ලොකු යලි හේතුව තමයි මේ මෙතන මේ යාලට හොඳට වතුර තියෙනවා කන්න තියෙනවා ඒ හින්දා තමයි ඒ එහෙම වෙලා තියෙන්නේ. මේ කාලයත් එක්ක යාලගේ අර පරිසරයේ හුරු වීමත් එක්ක ඔයාලා දන්නවනේ සත්තු කොහොමද මේක හැදෙන්නේ මෙයාලා කොහොමද ජීවින් මේ හැදිලා ඉතින් ඊට පස්සේ යාලට හුරු වෙලා පරිසරයේ ජීවත් වෙන්නේ ඒ මට්ටම ටික ටික කාලයත් එක්ක තමයි ওই සත්තු ටික මේ පැත්තට ලොකු මේ හැදිලා තියෙන්නේ. අපි මෙතෙන් දැන් උතන පාර දිගේ මිනිස්සුරි දෙන්නා වගේ හිමියන් ලිස්සනවා පාර. ගිහිල්ලා බලමු මෙතන ගඟ තියෙනවා. ගඟට බහින්න එපා වතුර වැඩි. සුට්ටා ඉතන බල්ලා ඉතන එමු. මොකද